1917 ජුනි මාස 3 දින ගාල්ල රත්ගම ගම්මැත්තෙකුටදී වැදි තාන්ත්‍රිකයේ චාල්ස් ෆ්‍රැන්සිස් ද සිල්වා හා ලිඩියා පින්ටෝ මොරගොඩ යන දෙපළට දාව පින්වත් කුමාරයෙක් උපත ලැබුවා. බාල සහෝදරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් එකම පිරිමිතරුවා වැදි තාන්ත්‍රිකයේ ඊස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා නමින් හැඳින්වුවා. පියාගේ තැපැල් රස්සාව නිසා දිවයිනේ ප්‍රමුඛතම පාසල් වන ගාල රෙජමන් විද්‍යාලය, එලෝසිස් විද්‍යාලය, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය යනාදී පාසල් ගණනාවක මූලික අධ්‍යාපන ලැබීමට වාසනාවන්ත වුණා. 1933 දී එවකට යුනිවර්සිටි කුලීජිය නමින් හැඳින්වූ වර්තමාන කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වී පාලි, සංස්කෘත, සිංහල පිළිබඳ පළමු පන්තියේ උපාධියක් ලැබ තම පියාගේ අනුබලය පරිදි සිවිල් සේවයට යොමුවීම සඳහා සිවිල් තරඟ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සරච්චන්ද්‍ර සූරීන් සමත් වුණා. නමුත් ඉතාම තීරණාත්මක ලෙස ඔහුගේ දෛවෝපගත තීරණය වෙනස් වනු ලැබුවේ ලාංකීය නාට්‍ය හා සාහිත්‍ය කලාව උඩු යටිකුරු කරන ලද පුරෝගාමී යුගයේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින්. ශාන්ත පීතර විද්‍යාලයේ ගුරුවරයෙකු වශයෙන්ද ලේක් හවුස් කම්නා කරන අංශයේ ප්‍රකාශකයෙකු ලෙසද රැකියාව කළත් 1939 වන විට ඔහු තම කලා පෞරුෂය ගවේෂණය කිරීමට උත්සාහ කළේ ඉන්දියානු දර්ශනය හා සංගීතය හැදෑරීම සඳහා ශාන්ති නිකේතනයට පිටත්ව යමින්.